www.srilankala.com වෙත. ලෝව පුරා කතෝලික බැතිමත්තු පාස්කු දිනේ මහත් ඉහලින් සමරනවා. සෑම වසරකදීම එය උනේ එහෙමයි. 2019 වසරෙත් එලෙස ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමත්තු දේවස්ථාන වලට ගියා පාස්කු උත්සවයේ සමරන්න. මෙම උසේ සමරන්න යන්නේ පවුලේ සෑම අයෙකුම එකට එකතු වෙලා. අත්‍යවශ්‍ය කරුණක් වුණොත් විතරයි එහෙම නොවෙන්නේ. ඒ කිසිවකුත් විශ්වාස කළ නොහැකි පරිදි එදින බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. දිවයිනේ ප්‍රසිද්ධ දේවස්ථාන කිහිපයකට හා වැදගත් ස්ථාන කිහිපයකට මිය ගිය ගණන 250කට අධිකයි. විශාල සංඛ්‍යාවක් තුවාල වෙලා රෝහල් ගත වුණා. මේ සිදුවීම මුළු ලෝකෙම දැනගත්තා. ඒ 2019 අප්‍රියල් 21 වන දින අද 2020 මැයි මාසේ 7 වෙනි වෙසක් පොය දිනේ මෙන්න මේ පාස්කු දින ප්‍රහාරය සිදු වෙලා වසරකටත් වැඩි කාලයක් ගෙවිලා ගිහින් ප්‍රහාරය එල්ල කරන ලද්දේ මුස්ලිම් අන්තවාදී ඒ බව ඔවුන් මුළු ලෝකෙට ප්‍රකාශ කළා ඔවුන්ගේ අරමුණ එකම ජාතියක් එකම ආගමක් යන සංකල්පයයි කුමන පදනමක සිට කවුරු ප්‍රහාර එල්ල කළත් මිය යන්නේ තුවාල ලබන්නේ කනගාටුවට පත් වෙන්නේ අහිංසක ජනතාවයි ඒට ජාති ભેද ආගම් ભેද නැහැ ජීවිතයේ ජීවිතවල අගේ මිලක් කරන්න බෑ තුවාලු අයගෙත් එහෙමයි දුකට පත් වෙන දූ දරුවන් දෙමාපියන් බිරින්දෑවරුන් ස්වාමි පුරුෂයන් මෙන්ම ඥාතින්ගේ සිත් සනසන්න මුදල් වලට බෑ අනාගත බලාපොරොත්තු ඇති සංවිධානයක මෙවැනි ප්‍රහාර ආරම්භයක් මිසක් අවසානයක් නොවේ. ඒ වුණාට කනගාටුව කරුණ මෙවන් විනාශයක් වුණත් කිසිදු වරදකරවකු සොයා ගන්නට හෝ දඬුවම් දෙන්නට නොහැකි වීම. ආරක්ෂකංශව දුර්වලද සංවිධානය කළ ප්‍රහාරකෙන් ශක්තිමත්ද කියලා ප්‍රශ්නයක් එනවා. පටු දේශපාලන අරමුණු එහෙමත් නැත්නම් මුදලට සියල්ල යට ගියාද කියලා මහජනව අතර ප්‍රශ්නයක් පන නගිනවා. ඒක සාධාරණයි. සමාව දීම දේවගතියක් කියලා කතෝලික ආගමේ සඳහන් වෙනවා. මෙවැනි අපරාධයන්ට සමාව ලබා දුන්නොත් අනාගතයේ මේටත් වඩා බරපතල අපරාධයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ සිදු වෙන්නේ අනාගත පරම්පරාවට අපේම දූ දරුවන්ට. මෙම අපරාධය කළ අයවලුන් මීගියන් ඒ අයට දඬුවම් දෙන්න බෑ. ඒ වුණත් ඒ සඳහා ආධාර උපකාර කළ සහ වක්‍රාකාරයෙන් සහය දුන්න සෑම අයෙකුටම දඬුවම් ලබා දෙන්න ඕන. නැත්නම් මෙවැනි මරාගෙන මැරෙන මිනිස් බෝම්බ ඒ අයවලුන්ට නිර්මාණය කරන්න හැකි වෙනවා. සාමකාමීව රට තුළ දිවි ගෙවීම වෙනුවට මේ වාගේ අපරාධ කරන විට දේපළ පවා රාජසන්තක කරමින් දිවි ඇතිතෙක් සිරගෙදර නියම කරන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් නීති සකස් කරන්න වෙනවා. නීතිවේදී සංශෝධනය කරන්න ඕන. ඒක රටක අනාගතය ගැන හිතලා පාලකයන්ගේ යුතුකමක් වෙනවා. මා ජනතාවට ජීවිත සටන සමගින් සියල්ල අමතක වෙලා යනවා. එක උවදුරක් යටපත් වෙනකොට තවත් උවදුරක් මතුවෙනවා. පාස්කු ප්‍රහාරය අමතක වෙනවා. ඒත් ප්‍රහාරයේ සැලසුම් කළ අය තව තවත් සැලසුම් සකස් කරනවා. ඔවුන්ගේ අරමුණටම යන්න. බරපතල ලෙසින් ඉටු කර ඔවුන්ගේ අරමුණු ජය ගන්න. දැන් තමයි ඒ වළක්ව ගන්න ඕනේ. නැත්නම් තත්ත්වය තවත් බරපතල වෙනවා. ලංකාවේ දක්ෂ බුද්ධිංශ ආරක්ෂකංශ ඉන්නවා කියලා අපි දන්නවා. ඇයි ලෝකේ දරුණුතම තක්ෂවාදී සංවිධානයේ සහමුලින් ලංකාවෙන් තුරන් කරන්න ලැබුවේද ඔවුන් විසින්. ඒත් මේ ප්‍රහාරය සිදු වෙලා වසරක් ඉක්මවා ගිහිල්ලන් මේ වෙනතේ කිසිදු පුද්ගලයෙක් වාදකරුකු නොවීම මහජනතාවට ප්‍රශ්නයක් වෙනවා. හැබැයි වරදකරුවන් කොටු කරගෙන දඬුවම් දෙන්න බැරි වුණොත් එයත් ලොකු කළු පැල්ලමක් රටේ ආරක්ෂක හමුදාවට ඒ වගේම රටට රටේ දේශපාලනේ පටු අරමුණ කරා දිවෙන බව අප දන්නවා. ඒකනේ අපේ රට වසර 72ක් පුරා තවමත් තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ. මේ ප්‍රහාරය සඳහා දඬුවම් ලබා දීමට වාදකරුවන් සොයා ගැනීමට නොහැකි වන්නේ නම් හිතාමතා පටු දේශපාලන අරමුණු හා මුදලට යටගසා දමනවා නම් ඒ රට පවාදීමකට සමාන කරන්න පුළුවන්. කතෝලික ආගමේ අගරදු ගුරු මැල්කම් කාදින රංජිත් හිමිපාණන් ගත් ක්‍රියාමාර්ග නොවන්නට ප්‍රහාරයේ සැලසුම් අනුව බොහෝ දුරකට ඉටු වෙන්න තිබුණා. ඒ වැලකී ගියා කියලා සෑම අයකුම දන්නවා. ඒ සඳහා එතුමන් සෑම ආගමික නායකතුමන් ලගෙන්ද සලද සහාය
ඉතාමත් අගේ කොට සැලකිය යුතුයි. මේ මිනිස් බෝම්බ අනාගතයේදී නිර්මාණය කිරීමට සැලසුම් සකස් කරන බැවින් ඒ සඳහා දැඩි දඩුවම් ලබා දීම වැදිකරුවන් සොයා ගැනීම කළ යුතු වෙනවා. එය නීති හමුවට ගෙන යනවා කියන වදනින් පමණක් සෑහීමකට පත් වෙන්න බැරි හේතුවක් තියෙනවා. එනම් එසේ නීති හමුවට ගෙන යනවා කී බොහෝ අපරාධකරුවන් නිදැල්ලේ නිදහසේ සැරිසරන නිසායි රටක අනාගතයකට අනාගත පරපුර තර්ජනයක් වෙනවා. රටේ මාධ්‍ය සම්දර්ශන අප කතෙකුත් දැක තියෙනවා. මේට පිළිතුර මාධ්‍ය සම්දර්ශනයට එහා ගිය එකක් විය යුතුයි. එය රට පාලනය කරන ලබන ජනනායකින්ගේ යුතුයකම හා වගකීම බව අවසන් වශයෙන් සඳහන් කරනවා. අපේ සීන පාර්ලිමේන්තුව Our Dreams Parliament මේක තමයි මගේ නවතම වැඩසටහන. දුරකථන අංකය 071 866 94 51 නිවස 033 22 62 409. වගේම ඔබටත් ආරාධනා කරනවා අප සමග එකතු වෙන්න, අපගේ වීඩියෝ පට නරඹන්න කියලා ආරාධනා කරනවා. යාළුවන්ට මිතුරන්ට යවන්න, මේ යවලා යවන්න කියලා ඉල්ලා සිටමින් ඔබගෙන් සමුගන්න මම SJ සිල්වා එල්ලේ කීඩා පළවන අන්තර්ජාලය යොමු කරමින් www.srilankaelle.com සහ ලංකාවේ පිරිසිදු ජලය වන කැන්ගන් වෝට වෙනුවෙන් ලියු පළවෙනි වෙබ් පිටුව, ඒ වගේම ශ්‍රී ලංකාවේ YouTube චැනලය කැන්ගන් වෝට ශ්‍රී ලංකා YouTube චැනලය සහ එල්ලේ පේ පුවත්පතේ සංස්කාරක SJ සිල්වා. ස්තුතියි.